දෙදස් විසි දෙකේ බක්මහේ අලුත් අවුරුදු පලාපලය ඔබට බලපාන්නේ කොහොමද ඔන්න ඒ ගැන කියන්නටයි අද අපි මේ සූදානම් වෙන්නේ ඉතින් සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කොහොමද බලපාන්නේ කියන කාරණාව දැන කියා ගන්නට ඔබ බොහොම උනන්දුවෙන් ඉන්නේ සූර්යයා අලුත් ගෙදරකට ගිහිල්ලා බොහොම ජව සම්පන්න බලයකින් රශ්මිය ලබා දෙන අතර कोहागे नादयत एक मुलु परिसरेम विनस्वेला परिसरेम नेवंवेला अलुत्वेला अपीट देनेन हेंगेन तेनेट पक्तिला थीन में तत्यत एक काई अपी में अलुत्तावरुद्धन मुन देनने इतिंग उबट में अलुत्तावरुद्धे दी තියෙනවා විවිධ නම් හදා ගන්නට අවශ්‍යතා බිරිඳුන්ට නම් හදා ගන්නට අවශ්‍ය ව්‍යාපාර වලට නම් හදා ගන්න අවශ්‍යතා ඉතින් ඒත් එක්කම ඔබට තියෙනවා භාව කේන්දර ආදී පරීක්ෂා කරගන්න ඒවා හදා ගන්න තියෙන අවශ්‍යතාව يعني ඒත් සමග විවාහ ගැළපුම් කරන්නේ කොහොමද විවාහ දෝෂ මොනවාද ඊට පස්සේ මංගල නැකත් හදා ගන්න කොහොමද ගෙදවල් කඩන්න නැතුව කොහොමද වාස්තු නිවැරදි කරගන්න කියන ගැටලු ඔබට තියෙන නිසා ඔබට පුළුවන් ගෙදර ඉඳන් මේවට කරන්නේ මොකද්ද කියලා දැනගන්නට ඔබ කරන්නට ඕනි එකම එක දෙයයි ඔතිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් එවන එක විතරයි. ඉතින් අපි එහෙනම් බලමු 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළ තත්කාල කේන්දරේ ග්‍රහයන් සිටින නැකත් පංචාංග යෙදීම් ලග්න හෝරා ආදී දේ පිළිබඳවත් අවධානය යොමු කරලා මේ පලාපල විස්තරය ඔබට ඉදිරිපත් කරන්නට ඔබට ගැළපෙන ආකාරයට සකස් කරන්නට ඒත් එක්කම තත්කාල ලග්නේ 22 වෙනි දීර්ඝානාධිපතිය විදිහට ක්‍රියා කරන්නේ කුජ ග්‍රහය බාධක ග්‍රහය විදිහට ක්‍රියා කරන්නේ ශනි ග්‍රහය මාර්ග ග්‍රහය විදිහට ක්‍රියා කරන්නේ කුජ ග්‍රහය ඉතින් 64 නවංශාධිපති කියන තත්ත්වයේ ඉන්නේ චන්ද්‍රයා. ඉතින් මේ සියලුම දේවල් ඔබට අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. මොකද ඔබගේ පලාපලය මේ නිසා වෙනස් කරන්න එහෙම නැත්නම් යම් කිසි විදිහකින් තව ජ්‍යොතිෂ්‍යමය එකතු කිරීම කරන්නට මේවා දායක වෙන නිසා. ඊට අමතරව තවත් දේවල් තියෙනවා මේ ජ්‍යොතිෂ්‍ය තුල මේ පලාපල විග්‍රහයට ඇතුළත් වෙන. අමාත්‍ය කාරක ආත්ම කාරක ගැනත් විශේෂ අවධානය යොමු කරලා තමයි මේ පලාපල විස්තරය ඔබට ඉදිරිපත් කරන්නේ මීටත් අමතරව තව ග්‍රහ මාරු ඊට අමතරව ග්‍රහණ ග්‍රහ යුද්ධ මෙන්න මේවත් අපි මේ පලාපල විස්තරේ සංශෝධනය කරන්න එහෙම නැත්නම් අඩු කරන්න වැඩි කරන්න එකතු කරන්න අපි එකතු කරලා තියෙනවා ඉතින් උපන් නැකත අනුව මේ පලාපල විස්තරේ සකස් කරන්නට එවැනි පසුබිම සකස් කරලයි තියෙන්නේ ග්‍රහයන් සිටින නැකත් ගැන විශේෂිත අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් උපන් නැකත් පලාපලය සකස් කරන්නේ මේ නැකත් ගැන අවධානය යොමු කරමින් ඉන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම රවි රේවතී නැකතේ 4 වන පාදයේ චන්ද්‍රයා පුවපල් නැකතේ 4 වන පාදයේ කුජ ග්‍රහය දිනට නැකතේ 4 වන පාදයේ බුධ ග්‍රහය අස්සිත නැකතේ 4 වන පාදයේ ගුරු ග්‍රහය පුවපුටුප නැකතේ 4 වන පාදයේ ශුක්‍ර සියාවස නැකතේ 3 වන පාදේ ශනි දෙනට නැකතේ 2 වන පාදේ රාහු කැති නැකතේ 1 වන පාදේ කේතු විසා නැකතේ 3 වන පාදේ යුරේනස් බෙරණ නැකතේ 2 වන පාදේ නෙප්චුන් පුවපුටුප නැකතේ 3 වන පාදේ ඉතින් මේ පාදවන් වල එදීමත් ඒත් එක්කම නැකත් වල එදීමත් විශේෂයෙන් සලකා බලලා තමයි ඔබට ගැළපෙන මේ උපන් නැකත් පලාපලයේ සකස් කරලා තියෙන්නේ ඉතින් උපත් අවස්ථාවේදීත් මේ නැකත් සම්බන්ධතාවයක් එනවනේ උපත් අවස්ථාවේ ග්‍රහයන් ඉන්න නැකත් ටික කොයි ආකාරද කියලා සටහන් වෙලා තියෙන්නේ ඔබගේ ජන්ම පත්‍රේ. එහෙනම් ඔබ කරන්නට ඕනේ මොකද්ද? ඒ පලාපල විස්තරය අඩු කරන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. මේ කියන විස්තරය වැඩි කරන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස්ම පලාපල විස්තරයක් දෙන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. එහෙනම් ඒවා පිළිබඳ සලකා බලන්නට වෙන්නේ කොහොමද? ඒවා පිළිබඳ සලකා බලන්නට නම් අනිවාර්යයෙන්ම ඔබගේ උපන් දිනය, උපන් තැන උපන් වේලාව කියන කරුණු ටික අපිට WhatsApp කරන්නට වෙනවා. එහෙම WhatsApp කරලා අපිට යොමු කරලා ඒ අනුව ඔබට ගැළපෙන පලාපල විස්තරේ කොයි ආකාරද කියන කාරණය දැන කියා ගන්නට වෙනවා. මොකද දැන් අපි මේ කිව්වේ මේ තත්කාල ලග්නේ අර නැකත් ටික යෙදලා තියෙන විදිහ ඒ වගේ ඔබ උප්පත්ති ලැබන අවස්ථාවේදී ඒ නැකත් නිර්ණය වෙලා තියෙන විදිහ වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා එක එක කෙනාගේ. ඉතින් ඒ නිසා ඒ පැහැදිලිව දැන කියා ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු දැන් ඔබගේ උපන් නැකත අනුව ඔබට හිමි පලාපලය
කොයි ආකාර වෙනවද මේ අලුත් අවුරුද්දත් එක්ක යෙදෙන වර්ෂයේදී කියන කාරණාව. පුවපුටුප බලමු. පුවපුටුප නැකතෙන් උපන් ඔබට කොයි විදිහ තත්ත්වයක්ද? සිංහ යෝනි මී අඹ වෘක්ෂ පුරුෂ ලිංග පොළව සම්බන්ධව ව්‍යාපාරවල ඉහළ ලාභ හිමිවන තත්ත්වයක් තමයි ඔන්න අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂයේදී ඔබට තියෙන ඉති පොළව සම්බන්ධවද ඔබ මේ ව්‍යාපාරික කටයුත්ත ඔබ කරන්නේ ඔන්න ඔබට ඉහළ ලාභ හිමිවන ස්වභාවයක් තමයි ඔන්න පෙන්වන්නේ පැංගිරි කුලයේ ශාක සඳහා වැඩි අවධානයක් යොමු වන කාලයක් විදිහට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කියන්නට ඕනේ. කියන්නේ පැංගිරි කුලයේ ශාක දෙහි දොඩන් ආරං ආදී ශාක ඔබ හිටවන්නට එහෙම නැත්නම් ඒ සඳහා යොමු වෙන්නට තියෙන ඉඩ වෙන් කිරීම ඉහළ යන ස්වභාවයක් පවතිනවා. නිවාස වාස්තු දෝෂ නිවැරදි කිරීමට වඩාත් උචිත කාලයක් විදිහටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කියන්නට තියෙන ඉතින් ඒ නිසා ඔන්න ඒ ගැනත් ඔබ විශේෂිත අවධානයක් යොමු කරනවා වඩාත්ම හොඳයි. ඊළඟට අපි කතා කරන්නේ උත්තර පුටුප නැගත්ලාභී ඔබ ගැන. ගොන් යෝනි වර්ණ ශස්ත්‍රීය රජ්ජු කටිය ප්‍රිය සම්භාෂණ එහෙම නැත්නම් ප්‍රීතිදායක අවස්ථා හිමිවන වසරක් විදිහට ඔන්න ඔබට පෙන්නුම් කරනවා. හැබැයි ඔබට ස්ට්‍රෙස් එක ආතතිය ඇති වෙන තත්ත්වයකුත් පෙන්නුම් කරනවා. ඉතින් අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී පවුලේ අයෙකුගේ යම් අතපසු වීමක් නිවැරදි කිරීමට සහෝදර උපකාර ලැබෙන තත්ත්වයකුත් පෙන්වනවා. ඊළඟට අපි කතා බහ කරන්නේ රේවති නැකත්ලාභී ඔබ ගැන. බලමු පාද රජ්ජු වෛශ්‍ය වර්ණ ඇතිනි යෝනි. ඉතින් ඒකත් එක්ක ඔබට ඇන්ටික් බඩු සඳහා ආශාව වැඩෙන වසරක් විදිහට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂය ඔන්න පෙන්නුම් කරනවා. සුළු මව සම්බන්ධව ගැටලුවක් ඇතිවීමක් පෙන්නුම් කරනවා. යාන වාහන දේපළ ලාභ හිමිකම තියෙන වසරක් විදිහට කියන්නට ඕනි. ඉතින් ඔබගේ බිරිඳාට නමක් හදාගන්නට අවශ්‍යතාවය ඇති. ඒත් එක්කම බිරිඳාට අවශ්‍ය භාවකේන්ද්‍ර ආදී හදාගන්නට ඔබට අවශ්‍යතාවය ඇති. ඉතින් ඒ සියල්ලම ඔබට කරගන්න බොහොම පහසුවෙන් පුළුවන් තිරයේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම තුල. ඉතින් කේන්ද්‍රය බලා ගන්නට තියෙන අවශ්‍යතාවයත් ඔබට පුළුවන් තිරයේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට පහසුවෙන්ම ගෙදර ඉඳන්ම කරගන්නට. ගෙදර පරීක්ෂා කරගන්න, වාස්තු බලනවා, ඔය ඔක්කොම කරගන්න ඔබට පුළුවන් ඔය අංකය පාවිච්චි කරලා WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ කටයුතු බොහොම පහසුවෙන් කරගන්නට. ඉතින් අපේ පුවපුටුප නැකත්ලාභීන්ට උත්තර පුටුප නැකත්ලාභීන්ට රේවති නැකත්ලාභීන්ටත් මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඉතාමත්ම ශුභදායි වන්නට ඒත් එක්කම ඔබගේ ව්‍යාපාරික කටයුතු, ගෘහ ජීවිතයේ කටයුතු, සමාජ සේවා කටයුතු, ඒ සියලු කටයුතු ඔබ අපේක්ෂා කරන ආකාරයට බොහොම සාර්ථකව ශුභදායි විදිහටම කරගන්නට ශක්තිය හා ධෛර්යය ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්.